සභාපතිවරයා බලයට පත් වුණා. මේ ආයතනයෙන් වැඩක් කරනවද දෙදෙන ඇතැම් දේශපාලකයෝ පෙනතුනේ අපි ඉල්ලා හිටිනවා. සත් සියලුම නායකයන්ගෙන් ඉල්ලා හිටිනවා කරු කටයුතු කරන්න. ඒ නායකයෝ හැසිරෙන ආකාරය කරනවා කරුණාවේ මහා සංඝරත්නය හැටියට නැමත දමිල ජන සියලු නායකයෝ සිංහල නායකයෝ සතවලට යට වෙලා තමන්ගේ වසර 200ක් සම්පූර්ණ මේ මාසේ 20 ඒ තැනකයි මේ රට තල්ලු කරන්න එපා නායකයෝ. ඒ ආණ්ඩුව දැන් අරවරි ඉන්නවා නම් ආණ්ඩුවක් විදියට ඒක නීත්‍යානුකූල ආණ්ඩුවක් නෙමෙයි, ඒක නීති විරෝධී ආණ්ඩුවක්. ඒ නිසා අපි මේ මාධ්‍ය ආයතනවලට කියනවා මේ රටේ ජනතාවගේ මුදල් වලින් යකන මාධ්‍ය ආයතන විදියට ඇත්ත ඇත්ත හෙළ කරන්න එහෙම නැතුව පොදු ප්‍රචාර ගෙනියන්න එපා කියලා. මොකද මේවා මහජන දේපල, මහජන දේපල පාවිච්චි කළ යුත්තේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණයි. ඒ නිසා තමයි අපි මෙතන ආවේ. මේ ආයතනට කියන සභාපතිවරයාට අපි කියනවා ඔබ නීති විරෝධී පත්වීමක ඉන්නේ, මේ ආණ්ඩුව නීති විරෝධී පත්වීමක ඉන්නේ, ඇමතිවරයා නීති විරෝධී පත්වීමක ඉන්නේ. ඒ නිසා දෙනවා කරුණා කළා ඉවත් කරන්න. ඒ වගේම ඉවත් වෙයා විතරක් නෙමෙයි, මේක ඉන්න නිලධාරීන්ට, මේක ඉන්න මාධ්‍යවේදීන්ට නිදහසේ යුක්තිය සාධාරණ අගේන මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරලා රහත ඇත්ත ඇත්ත ලබා දෙන්න කියලා අපි මේ මාධ්‍යවේදීන් ඉල්ලා සිටිනවා. මේ කෞසායතනෙ රටක නීතිය හා සාමය සහ ඒ රටේ තියෙන සාමාන්‍ය ජන සමාජය යථාවත් කිරීම තමයි ඒ රටක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සාධක. ඒ නිසා පාර්ලිමේන්තුවත් රටේ අනිකුත් රාජ්‍ය ආයතන සියල්ල අපියාකාරී වෙලා එක්තරා විදිහකට ඒ කාර්යකාරීත්වයේ පවත්වන යන බැරි සත්‍යයක නතර වෙලා රට කියන මොහොතකදී අපි ඇත්තටම මේ නිහඬ විරෝධය සඳහා ඉදිරිපත් වුනේ අනිත් කිසිම දෙයක් හින්දා නෙමෙයි. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයන් හැටියට වෘත්තිකයන් හැටියට අපි හැමෝටම අයිතියක් තියෙනවා මේ රට එකතන නතර වෙලා තියෙන එකෙන් එතන ඉහහට මේ අපේ වගකීම් විදිහට අරගෙන යන්න. මොකද මේ සිද්ධ වෙන මේ සුළ අපි කාටවත් ප්‍රජාතන්ත්‍රවාදයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම හිතන්නේ රටක තියෙන මූලිකම අවශ්‍යතාවය තමයි ඒ ජනතාවට තාම නිදහසින් මිනිසියක් විදිහට තමන්ගේ කාර්ය කටයුතු කරගෙන ජීවත් වෙන්න තියෙන ඒ නිදහස. ඒ නිදහස ඇත්තටම අත්තරම්පුඩ අරන් තියෙන මේ වෙලේ වෙලාවකදී විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඉදිරි අපි මේ නිහඬ විරෝධය පාන්නේ රටක තියෙන මාධ්‍ය ආයතන වල රටේ තියෙන පොරොත්තුරු ඒ වගේම ප්‍රවෘත්ති කිසිදු පක්ෂයකට එහෙම නැත්නම් එක දේශපාලන අධිකාරියකට පක්ෂග්‍රාහී ඉදිරිපත් කිරීමක් නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ. ඒ රටේ ජනතාවට සාධාරණ විදිහට රට තුළ සිද්ධ වෙන සෑම දේශපාලන චලනයක්ම වාර්තා කිරීමයි රාජ්‍ය මාධ්‍යකේ සිද්ධ විය යුත්තේ. මිනිසුන්ට හිතාගන්න බැරි වෙලා තියෙනවා කවුද හරි ආණ්ඩුව කවුද මේ වැරදි ආණ්ඩුව කියලා. එතකොට මේ වෙලාවේ රට දැවැන්ත අවුලකට ගමන් කරමින් තියෙනවා. එතකොට මේ අවුල ඇතුලේ මේක ජනතාවට කියන්නේ මේ ලංකාව රටේ තුල මොකද වෙන්නේ කියන එක ජනතාවට හරියට වාර්තා කරන්නේ කොහොමද මාධ්‍යද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේනකොට ජනමාධ්‍ය සදාචාරය අන්ත විදිහට කෙලසෙමින් රාජ්‍ය මාධ්‍යත් ඖද්‍යෝගික මාධ්‍යත් ඒකපාර්ශ්වීය විදිහට පුවත්පත් වාර්තා කරමින් මේ තත්ත්වය විපෘති විදිහට ජනතාව අතරට ගෙනියමින් තියෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය පෙරමුණ අපි විසින් යෝජනා කරන්නේ මේ ජනතාවට තොරතුරු හරි සත්‍ය දැන ගැනීමේ අයිතියක් තියෙනවා. මේ අයිතියට ගරු කරන්න, මේ අයිතියට ගරු කරලා මේ රටේ දැන් මේ මොහොත වෙනකොට වෙන්නේ මොකද්ද කියන ඇත්ත தත්ත්වය ජනතාවට ගෙනියන්න, මේ ගෙනියෑම සඳහා අපි බල කරන්න උද්ඝෝෂ මාලාවක් සංවිධානය කරනවා. ඒක පළවෙනි එක තමයි ලේක හවුස් එකේ ඉස්සරහා මේ විදිහට සංවිධානය කරේ. මොකද රාජ්‍ය මාධ්‍ය වලට පෞද්ගලික මාධ්‍ය වලට වැඩි වගකීමක් තියෙනවා ජනතාවට සත්‍ය තොරතුරු ගෙනියන්න. අපි කියන්නේ බොරු කියන්න එපා, ඇත්ත ජනතාවට ගෙනියන්න. දැන් රටේ මොනවද වෙන්නේ කියලා ඇත්ත ජනතාවට කියන්න. එතකොට ජනතාව තීරණය කරයි මේ රට